And now, live at 10:30. आई बोवान दावस उड़ुसुम कल पुआत रसक समगेन अदत सोदानाम लाइव एट 10:30 आरंभ करांगे। मामा मुदित विजय सुंदर है। मामा फातिमा नस्रिन अदत मुल मावधाने प्रधान पुआत सिरस्थल विताई। सिव दिन को लंग दीम पोर केटा। मामा में मरने दानने टे असंकल्ला युवरा। दिने तीन दुगल्ला दानोला तिवरा। प्रथम अवतावटे भिक्षुन वाहन सेलाटा त्रक्षण क्रमयाक हमुदापति पार्लिमेंटु विशेष कारक सभा हमुए साक्षी दे तामत कनेक तावश्यन यमक डिग्री में आके आवा तिबेनट पुलुव एक वेडी भेद वलिम पवनक नेमेई वाहनेकिंग वेन्नट पुलुव पीएकिंग वेन्न पुलुव गिंदरकिंग वेन्न पुलुव वतुरेकिंग वेन्न पुलुव ओनम देकाकिन ए वगे तत्त्वयक ओनम रटक ओनम वेलाक वेन्न पुलुव विवृत करन्नत पेरम धीवर वरायक गिन्नक बोट्टु रसक विनाश वेई जनपति अपेक्षक तोरा अवसान शशींद्र राजपक्षे हेलिकराई ඔබතුමා කියන අපේක්ෂකය කවුද? ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ මේක මේ මම පෞද්ගලික කියන දෙයක්. පිළපොත් ගැටලුවේ චෝදනා සහ පිළිතුරු. මොකද කොළ හතරක් පොතට අලුතෙන් එකතු වෙන්නෝ. අමතිවරයක් කියනවා මගේ ප්‍රතිරූපය ගොඩනගන්න මේක කරා. නිකම් පින්තූරකුත් නෙවෙයි වර්ණ පින්තූරයක්. ගරු අධ්‍යාපන ඇමතුමාගේ ඡායාරූප සහ පණිවිඩයේ පිළපොත්වල ඇතුළත් කිරීම සඳහා රජයට කිසිදු මුදලක් වැය නොවූ බව කොමිසම සභාව ඉදිරියේ මා ප්‍රකාශ කළෙමි. කවුද කියන්නේ දිවුරු ප්‍රකාශම කියනවා ඊළඟ සිංහ මහත්තයා. මීළඟ ජනාධිපතිවරණයෙන් කවුරුන් ජනපති වුවත් ඔහුගේ ප්‍රථම කාර්යභාරයේ විය යුත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග අද පැවැත් වූ සාකච්ඡාවකදී. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දේශපාලන නාටකයක් බවත් තමන් නීට සහභාගී නොවන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළා. ගත්ත තීන්දුව తీරන වලින් අද ඇති වෙලා තිබෙන ප්‍රශ්නත් රට තුළ රජය පිළිබඳව තිබෙන විවේචනත් ඒ වගේම මමත් පිළිගන්නවා රටේ දේශපාලන අස්ථාවරත්වයක් තිබෙනවා. ඒ දේශපාලන අස්ථාවරත්වය පැහැදිලිවම හැදුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 225න් 215ක් ඡන්දෙ දුන්නා. 18ටත් අත ඉස්සුවා මං ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට 19 සම්මත කරන්න මම ලොකු කැපවීමක් කළා. 19 වෙනි සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වෙනි සංශෝධනයේ බොහෝ කරුණු ප්‍රතික්ෂේප කළා. ඒ තුල මේ 19 කෙටුම්පත් කරපු අය බලාපොරොත්තු වෙච්ච දේ සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. ජනාධිපතිවරයාට බලතල කොටසක් හිමි වුණා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අගමැති සහ පාර්ලිමේන්තුවට තව කොටසක් ගියා ස්වාධීන කොමිෂන් සභාවත් එක්ක. ස්වාධීන කොමිෂන් සභාවත් අද වෙන විට ඒ බලාපොරොත්තු තැනට ගිහිල්ලා නැහැ. ස්වාධීන කොමිෂන් සභාව සම්බන්ධයෙන් අවශ්‍ය රෙගුලාසි එකම කොමිෂන් සභාවක් පිළිබඳවත් සම්මත වෙලා නැහැ. ඒ නිසා තමයි පහුගිය කාලේ මානව හිමිකම් කොමිෂන් සභාව අපේ ව්‍යවස්ථාව යටතේ පිහිටවලා තියෙන අපිට වාර්තා කරන්න නැතුව කෙලින්ම ජිනීවා වලට සමහර වාර්තා ඇරියා. මේ 19 වෙනි සංශෝධනය රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කළා නායකයෝ දෙන්නෙක් හැදුවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දැන් දවස් දෙකකට කලින් කියලා තිබුණා ඩ්‍රයිවර්ලා දෙන්නෙකුට වාහනයක් ගෙනියන්න බෑ කියලා. මෙතනදී වාහනේ ගෙනියන්න ලයිසන් එකක් දුන්න එක ඩ්‍රයිවර් කෙනෙකුට ජනතාව 62,50,000කින්. නමුත් පාර්ලිමේන්තුවෙන් ලයිසන් එකක් අරගෙන ඉස්සරහ සීට් එකේ වාඩි වුණා තව එක්කෙනෙක්. ඒකෙන් තමයි ඩ්‍රයිවර්ලා දෙන්න 62,50,000කින් පත් වෙච්ච ඩ්‍රයිවර්ට වාහනේ ගෙනියන්න දෙන්න ඕනේනේ. 19 කලේ තව ඉස්සරහ සීට් එකේ වාඩි කෙරුවා තව එක්කෙනෙක්. එතකොට 62,50,000කින් පත් වෙච්ච ඩ්‍රයිවර් වාහනේ
ස්ටියරින් වීල් එක අරගෙන යනකොට ජියර් දානවා ඇක්සලරේටර් එක පාගනවා ඒව කරනවා අර පාර්ලිමේන්තුවෙන් ලයිසන් එක ගත්තා දෙයක් ඇවිල්ලා එතන ඉඳන් එයා ඉස්සරහා සීට් එකේ ඉඳගෙන මේ එයා ජියර් දාන්න හදනවා වරද්දලා දානවා වාහනේ හැප්පෙනවා පාරෙන් පයින්නවා ස්ටියරින් වීල් එකත් එයා පැත්තක ඉඳන් අල්ල කරකවනවා හිටපු ගමන් මෙහෙම වුණා මම ඉතාලි පැහැදිලුව කියන්නම් ඉදිරි ජනාධිපති වර්ණයට කලින් හෝ ඉදිරි ජනාධිපති වර්ණයෙන් පසුව කවුරු බලයට පත් වුණා රටට ආදරේ නම් කළ යුතු අංක එක තමයි 19 අහෝසි කරන එක 19 අහෝසි කරුවේ නැත්නම් ඔය කියන මොන අපේක්ෂකයා ජනාධිපති වුණත් නැවත මම ආවත් නැවත රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් නැත්නම් වෙන කෙනෙක් ආවත් කවුරු ආවත් මේ 19 අහෝසි කරුවේ නැත්නම් රට අස්ථාවරයි ඩ්‍රයිවර්ලා දෙන්නයි ආණ්ඩු දෙකයි ජනාධිපති ලේකම් කාර්යාලයේ එක ආණ්ඩුවක් අරලියගහ මන්දිරයේ තව ආණ්ඩුවක් මේ අවුල හැදුවේ 19 රට කරදරයක් නැතුව කරගෙන යන්න ඉදිරි ජනාධිපති වර්ණයට කලින් 19 අහෝසි කරනවා නම් ඉතාමත් හොඳයි මේක නැත්නම් 19 රටට සාපයක් ආනුක්‍රම විවස්ථා හදලා නැති ඒ ගැන කිසිම දැනුමක් නැති බක පඬිතයෝ මේක හැදුවා එන්ජී වලට උමනාව විදිහට තමයි 19 හැදුවේ මැති වර්ණයට මාස 4ක් තියා ඊට කලින් මේ ආණ්ඩුවෙම කරනවා නම් පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මහින්ද රාජපක්ෂ මහත්මයා සම්බන්ධන් මහත්මයලා ජනතා විමුක්ති පෙරමුණ ඔය සියලු දෙනා එක තීරණයකට එන්න පුළුවන් නම් 19 අහෝසි කරන්න 20යි 20 හොඳ අවුරුද්දක් රටට ඉදිරි ජනාධිපතිවරණේ දේශපාලන පක්ෂවල සූදානම සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළා සමහර අය මගෙන් අහනවා ඉදිරි මැති වර්ණේ තරඟ කරනවාද ජනාධිපති වර්ණේ කියලා කිසිම දේශපාලන පක්ෂයක අපේක්ෂකෙන් නම් කළා නැති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එහෙම හදිසියක් නැහැ මට තියෙනවා තමුන්නාන්සේලාට විරුද්ධව පැමිණිල්ලක් කරන්න සමහර ලාවට මං ගැන හරි බොරු කියනවා බොරු ලියනවා තමුන්නාන්සේලාගේ සමහර අය මගේ විදේශ සංචාර පිළිබඳව සමහරලාට ඉතාම වැරදි සහගත ප්‍රවෘත්ති පළ වෙනවා මම ගිහින් තියෙන හැම එකක්ම ඒ රටවල් වලින් ලැබිච්ච ආරාධනා. ඒකට ඒ ගියාම මම ඉන්න හෝටලෙත් අපිට නිකන් නොමිලේ දෙන්නේ. අනිත් එක මම යන හැම ජාත්‍යන්තර සමුළුවකම රටට යමක් ගෙනත් තියෙනවා. ඉන්දියන් නගමැතිතුමාගේ උත්සවේ අපිට ආරාධනා කළා අගමැති විදියට දිවුරුම් දෙන ඉන්දියන් නගමැතිතුමා මගෙන් ඇහුව මොනවද මගෙන් කෙරෙන්න ඕනේ කියලා. මං කිව්වා මේ වෙලාවේ විදියට මට කරන්න ඕනේ එකම දේ විනාඩි 5කට හරි ලංකාවට ඇවිල්ලා යන්න කියලා. එතකොට මම කියපු ගමන්ම එතුමා ආරාධනය පිළිගත්තා. කිව්වා මං ලබන සුමාන එනවයි කියලා. අර මාලදිව ඉන්නලා මෙහා මේ පැය 3කට ඇවිල්ලා ගියා. සෝපා ගිවිසුම. ඒවට මම විරුද්ධයි සම්පූර්ණයෙන්. මෙහිදී පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ගැටලු වලටද ජනාධිපතිතුමා පිළිතුරු ලබා දුන්නා. විශේෂයෙන් මේ මද්රව්‍ය ප්‍රශ්නෙට සම්බන්ධ අයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඉතාම ළඟදිම සිද්ධ වෙනවා. ඔබතුමා එදත් කිව්වා මේ දිනයක් තීරණය කළා තියෙන්නේ මම පුද්ගලනුත් තීරණය කළා තියෙන තාම අපිට ඉදිරියේදී කියන්නම් කියලා දැන්වත් ඔබතුමා ඒ දිනේ තීරණය කළා තියෙනවද? ඒ වගේම දෙවෙනි ප්‍රශ්නය ඔබතුමාම කිව්වා 19 වෙනි සංශෝධනය ගැන විශේෂයෙන්ම මම හිතන්නේ ජනතාව දන්නවා මේ ඔබතුමා 19 වෙනි සංශෝධනය මත තමයි විශේෂයෙන්ම විශාල ජනමරණයක් අරගෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට බාට පත් උනේ. ඒකම ඔබතුමාම කිව්වා එදා ඔබතුමාට මේක හැදුවේ අය ඔබතුමා දැන් වචනේම කිව්වා මකබාස්ලා අද විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ මහත්මයා අද ඔබතුමාගෙත් එක්ක තමයි වැඩ කටයුතු කරන්නේ. එතකොට එතුමාවත් ඔබතුමාට මේකේ ආදීනම එවකට පැහැදිලි කරේ නැද්ද ජනාධිපතිතුමනි? නෑ නෑ මේක හැදුවේ විජේදාස රාජපක්ෂ මහත්මයා නෙවෙයි 19 හැදුවේ. එදා පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ගිහිල්ලා ඇතිවෙච්ච ප්‍රශ්න වලින් බේරගත්තේ විජේදාස රාජපක්ෂ මහත්මයා. මේක හැදුවේ ජයම්පති වික්‍රමරත්නලයි මේ සුවන්දිරන්ලයි එන්ජිඕ කාර්යෝයි ඔය පාක්ක සෝනිලා අරේ මේ ඔයගොල්ල තමයි හැදුවේ මේක. මේ රට කන එන්ජිඕ කාර්යෝ හැදුවේ මේ 19. ඒක පස්සේනේ අහුනේ. මෙහෙම දෙයක් දන්නව නම් මම සහයෝගය දෙන්නෙත් නෑ ඇත්තටම. ඒ නිසා මේ විජේදාස මහත්තයා තමයි මේක යම් කිසි තැනකට ගත්තේ මරණීය දණ්ඩනය. දැන් අද ලෝක මද්ද්‍රව්‍ය දිනේ මම මේ මරණීය දණ්ඩනයට අස්සම් කළා ඉවරයි. ජනාධිපතිතුමනි කී දෙනෙකුටද? 4 දෙනෙකුට. ළඟදීම ක්‍රියාත්මක වෙයි. දිනේ තීන්දුව කළා දන්වලත් ඉවරයි. අස්සම් කළාත් ඉවරයි. තේරීම් කාරක සභාව හමුවට ඔබතුමාව කැඳවන්නට නියමිතයි කියලා තේරීම් කාරක සභාවේ සමාජිකයන් ප්‍රසිද්ධ දීපවසනවා කුමක් සිදු වේවිද? නෑ තීරින් කාර්ය සභාවට මාව කැඳවන්න තීරණය කළා නෑ. ඒ මාධ්‍ය තුල මේ යනවා ප්‍රවෘත්ති ඒවා මේ මාධ්‍යයට වැරදි තොරතුරු දීලා. තීරින් කාර්ය සභාවේ සමාජිකයන්ම තමයි මේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ විශේෂයෙන්ම සරත් ෆොන්සේකා මහතා ඒ පැහැදිලිව සඳහන් කළා. මට නම් දන්නවල නෑ තීරින් කාර්ය සභාවට මම යන්නේත් නෑ.
මම දන්න විදිහට තේරීම් කාර්ක සභාවට ජනාධිපතිවරයෙක් ඉන්නන්න පුළුවන් කමක් නැහැ. තේරීම් කාර්ක සභාව කියන්නේ දේශපාලන නාට්‍යයක්. මේ නාට්‍ය ප්‍රැක්ටිස් කරනවා අරලියගහ මන්දිරයේ හවසට නාට්‍ය පෙන්නනවා පාර්ලිමේන්තුවේ පහුදා උදේට. මේ අතර මද්රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහණයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව අද පෙරවරුවේ කොළුණාව රජමහා විහාරස්ථානයේ පැවති වැඩසටහනකදී ජනාධිපතිතුමා එක්ුණා. ලෝකේ ජාවාරම්කාරෝ හෙරොයින් හසිස් මර්ජුවාන අයිස් වගේ ඒවා අද සමහර විට ලෝකේ ආණ්ඩු හදනවා මද්රව්‍ය ජාවාරම්කාරෝ ආණ්ඩු පෙරලනවා දේශපාලනඥයව බලයට පත් කරනවා ඒ වගේම මද්රව්‍ය විරෝධී සටන්ගෙන ගියොත් දේශපාලනඥයව මද්රව්‍ය ජාවාරම්කරුවන් විසින් විනාශ කරලා දානවා. අපි මද්රව්‍ය සටන ඉතාම සාර්ථකව ගෙන යන විට තමයි අප්‍රියල් 21 වෙනිදා ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම සිද්ධ जनाधिपति विशाल प्रचार उत्साह මද්රව්‍ය ආශ්‍රිත අපරාධවලට සම්බන්ධ සිරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යලිත් කතාබහට ලක්ව ඇත්තේ ජනාධිපතිතුමන් ඒ පිළිබඳව අද දිනේදී ප්‍රකාශ කිරීමත් සමගයි. මරණ දඬුවම ලබා දීමට දැනට පවතින සූදානම පිළිබඳව අප පුළුල්ව විමසා බැලුවේ ඒ නිසයි. 1812 වර්ෂයේ ජූනි මාස 10 වනදා මෙරට අපරාධකරුවෙකු ප්‍රථමයෙන් එල්ලා මැරීම සිදු වූ අතර එතෙන් පටන් මෙම දඬුවම මෙරට තුල ක්‍රියාත්මක වුණා. කෙසේ නමුත් මානව හිමිකම් සංවිධාන වල ඉල්ලීම මත මෙන්ම ශ්‍රී ලංකාව ලෝකයේ විවිධ රටවල් සමග අත්සන් කර ඇති ගිවිසුම් හේතුවෙන් මෙරට එම දඬුවම ක්‍රියාත්මක කිරීම ක්‍රමයෙන් අඩාල වුණා. කෙසේ වෙතත් වසර 76කට පසු මද්රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පසුගිය වසරේ අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේ බන්ධනාගාර ගතව සිටින ජාවාරම් කරුවන්ගේ විවිධ ක්‍රියා හේතුවෙන් සිවිල් සමාජයේද විනාශ වීමේ අවදානම ඉහළ යාම හේතුවෙන් මරණ දඬුවම ලබා දෙන අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් කැඳවීමද ඒ අනුව සිදු වුණා. ඊට අයදුම්පත් 102ක් ලැබී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඉන් 101ක් මෙරට අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති අතර එක් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබුණේ අමරිකානු ජාතිකයෙකු විසින්. මේ වන විට ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණද කැඳවා සුදුසු පුද්ගලයෙකුට එම තනතුරපත් කිරීමටයි නියමිතව ඇත්තේ. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදත් එම දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේද යලිත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මද්‍රව්‍ය ආශ්‍රිත අපරාධවලට සම්බන්ධ සිරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කඩිනමින් නැවැත්විය යුතු බවයි. ජූනි 21 වෙනි දින සිට ජූලි 1 වෙනි දින දක්වා ප්‍රකාශයට පත් කර තිබෙන ජාතික මද්‍රව්‍ය නිවාරණ සතිය තුලදී මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත බවට මාධ්‍ය වාර්තා ඔස්සේ තම සංවිධානය දැනුවත් වී ඇති බවද ෂමා සංවිධානය ප්‍රකාශ කරනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයේද මෙරට මරණ දඬනේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මරණ දඬනේ වින්දිතයෙකුට ලබා දෙන සාහසික දඬුවමක් බවයි. එය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිය නිවේදනයෙන් දන්වා තිබෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේද සියලුම ආකාරයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවට ප්‍රකාශ කර තිබුණා. මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරකිමේ සංවිධානයේද මේ පිළිබඳව අදහස් පළ කළා. කොහේ හරි නීතියක් තියෙනවා නම් ඉතින් ඇත්තටම මේ නීතියත් එලිදරව් කරමින් තමයි එහෙම කරන්න ඕනේ. දේශපාලන ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න කරනවා නම් ඒක මං හිතන්නේ තාමත් බරපතල අපරාධයක්. කෙසේ වෙතත් මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීම ගැන ජනතාව පළ කළේ මෙවන් අදහසක්. ඔව් අනිවාර්යයෙන්. मरण दंड लंका බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කර බුදුදහම රැකගැනීමට කැපවී කටයුතු කිරීම ගැන තමන් සතුටු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ආරම්භ කළ බුදු පුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙනුයේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ආරම්භ කළ බුදු පුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමේ උත්සවයේ අද අරලිගහ මන්දිරයේදී පැවතුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ සඳහා
මහනාහිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේ රැසක් එක්ව සිටියා. උත්සවය ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ බුදුදහම රැක ගන්නවා සේම සියලු ආගම් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි. ඒත් අද සමාජය විශාල පරිවර්තනයකට මුහුණ දීලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ගමේ ඉන්න සංඝයා වහන්සේ නෙමෙයි ගමේ ඉන්න තමන්ගේ වැඩිහිටි දෙමව්පියන් බලා ගන්නවත් අද තත්වයක් නැහැ. නගර බදත් එසේමයි. ඒ වගේම සංඝ රත්නයටත් මේ ප්‍රශ්නේ බලපානවා. ඉතින් මෙහෙම තත්වයකදී අපේ රටේ සංඝ රත්නය ගැන හිතලා විශේෂයෙන්ම අලුත් වැඩසටහනක් ඉදිරිපත් කළා. රක්ෂණ වැඩසටහන. තමන්ට උදව් උපකාර කරන්න දායකින් ඉන්නවනම් එහෙම ගමේ ශක්තිය නැත්නම් රක්ෂණ ක්‍රමයකින් අද ඒ ආධාර උපකාර සපයන්ටයි විශේෂයෙන්ම මේ වැඩසටහන ආරම්භ කළා තියෙන්නේ. බෞද්ධ අධ්‍යාපනය දීලා තියෙන මුදල් අපි වැඩි කිරීම ගැන. අන්න මේ අන්දමට අපි අමාත්‍යාංශ මාර්ගයෙන් ආණ්ඩුව මාර්ගයෙන් ඒ මුදල් ලබා දෙන්නට කියලා ක්‍රියා කළා. රුපියල් මිලියන 7000ක් විතර අපි වියදම් කරලා තියෙනවා. ඒ විශේෂයෙන් මං හිතන්නේ එකම ආණ්ඩුවකට වඩා මෙච්චර මුදලක් වියදම් කිරීමට පිට හැකියවීම ගැන විශේෂයෙන්ම මම ආඩම්බර වෙනවා. ඒ වගේම තව එක කාරණයක් තියෙනවා. අපි මේ ක්‍රමය දැන්ට ආරම්භ කරලා තියෙන්නේ අපේ සංඝයා වහන්සේ සංඝ රත්නයේ වෙනුවෙන්. ඒත් ඒ වගේම අනික් ආගම්වල පූජක පක්ෂ වෙනුවෙන් උත් ඒ වගේ වැඩ කටයුතු කරන්ට අයි බලාපොරොත්තු වෙනවා කියලා මම කියන්න කැමති. මේක උදාහරණයක් හැට බලුමනා වුණේ පළමුවෙන්ම සංඝ රත්නයට ලබා දීලා ඒ අධ්‍යක්ීම් අනුව අනික් ආගම් වලටත් පූජක පක්ෂ වලටත් ඒ වගේම ලබා දෙන්න. වත්මන් ආණ්ඩුව පෞද්ගලීකරණය කරන සියලු ආයතන නව ආණ්ඩුවකදී යලි ජනතාවට පවරා දෙන බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය බැංකු සේවකයන් පිරිසක් අද විපක්ෂ නායක කාර්යාලයේදී හමුවීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්. රාජ්‍ය බැංකු කිහිපයක සේවකයන් අද පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. සාකච්ඡාව වෙන අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අපි බොහොම පැහැදිලිව කියන්න ඕන මුලින්ම අපි සාකච්ඡා කරේ රාජ්‍ය බැංකු පෞද්ගලිකරණය කිරීමේ වැඩපිළිවෙල මේ ආණ්ඩුව කරගෙන යනවා. මම හිතන්නේ මේ ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලයට අත්‍රිකාවක් දාලා අද නිවේදනයක් ප්‍රකාශනයක් වෙලා තියෙනවා මුදල් අමාත්‍යාංශයෙන්. ඒකින් අදහස් කරන්නේ පෞද්ගලිකරණය කිරීම. වෙන වචන වලින් කියනවා නම් ඉතින් ඉදිරියට දාලා තියෙන්නේ ඊ ඉන්න සේවකීන්ට කොටස් දෙනවා, තැම්පත්කරුවන්ට කොටස් දෙනවා. ඉතින් තැම්පත්කරුවෝ කියන්නේ ප්‍රමාණයක් ඒ ඉන්න තැම්පත්කරුවනුත් මේ රටේ ඉන්න ඉයලම ව්‍යාපාරිකයෝ. ඉතින් මේක පැහැදිලි පුද්ගලිකරණය කිරීම. මේකට අපි විරුද්ධයි. මුදම වැඩක් මේ බදු අය කිරීම. ඒ ඇයට දෙන තේකෝප් වෙනු බදු අය ගන්න. මොන විහිළුවක්ද මේ? බැංකුවක තේකක් බොන්න ගන්න තේකෙන් බදු අය කරනවා නම් මේකේ තියෙන සාධාරණේ මොකක්ද? අපි බොහොම පැහැදිලිව මේ සංගමයට පුරුන්දුවක් දෙනවා. පුද්ගලිකකරණය කරන්න ඕනේ දෙයක් කරන්න. මේ අය කරොත් වැඩි දවසක් යන්නේ නැහැ. තව මාස 4 දින ආණ්ඩුව වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම අද පහවි තුල ජනාධිපතිවරණයක් වෙනවා නම් ඒක ඒ විදිහ අපි තරක් කරනවා. අපේ ආණ්ඩුවත් තුල අපි නැවත මේවා ජනතාවගේ අයිතියට පවර දෙනවා. ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව අවධානම තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැතැයි යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට මීට පෙර බුද්ධංශ ප්‍රධානීන් හිටපු ආණ්ඩුකාරවරුන් මෙන්ම ඉස්ලාම් සංවිධාන කිහිපයක නියෝජිතයන්ද සාක්ෂි ලබා දුන්නා. එසේම හිටපු හා වර්තමාන ආරක්ෂක ලේකම්වරුන්ද කමිටු හමුවේ පෙනී සිටියා. අද කමිටු හමුවේ මුලින්ම සාක්ෂි ලබා දුන්නේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතායි. මේ සිද්ධිය සම්බන්ධ කවුරු හරි පුද්ගලයෙක් පරීක්ෂණවල බලපෑමක් කරාද? අප්‍රේල් මාසේ 26 වෙනිදා ඉෂාන් අහමඩ් කියලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේදී විශාල් බද්දින් ඇමතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. ඇමතුමා මම අඳුරනවා. එදින එතුමා මගෙන් කතා කරලා ඇහුවා මේ කියන පුද්ගලයාගේ නම කියලා අත්අඩංගුවට ගත්තද කියලා. ඒ අවස්ථාවේදී මම කිව්වා මම ජීගෙන සොයා බලා ඔබට දැනුවත් කරන්නම් කියලා. ඊපස්සේ දෙවෙනි වතාවක් මට කතා කරා. මම කිව්වා තවමත් මම සොයනවා. ඒ අවස්ථාවේදී මම යුදමදායේ බුද්ධාංශය විශ්ව බලකාය තමයි රාජකාරී කළ කරුම් ප්‍රදේශ
ප්‍රදේශයේ ඒ අයලුන්ගෙන් අසා සිටියා මේ පුද්ගලයා මෙම් නම් තියෙන පුද්ගලෙක් අතරු ආරම්භ තියනවාද කියලා මට තහවුරු වුණා ඒ පුද්ගලයා අරගෙන තිබෙනවා කියලා නැතවතාවක් සබස්වරුවේ එතුමා කතා කරපු වෙලාවේදී මම කිව්වා ඔව් අතරංගුල ආරම්භ තියෙනවා එතුමා මේ කෝල් එක මට දෙන්න ඕනේ අත්වසියම තව අවුරුදු දෙකමාරකට පස්සේ කියලා මම මේක ඉතා සුහද සාකච්ඡාවක් කිසිම වෙලාවක එතුමා මට බලකිරීමක් කළේ නැහැ මගෙන් අසා සිටීමක් කරා ඒ සමහර අවස්ථාවදී මම මේක පාවිච්චි කරලා තිනවා ඉල්ලීමක් කරා කියලා අවුරුදු දෙකමාරක කතාව කිව්වේ නිකන් විහිළුවට වගේ संविधान संबंध महाबुद्धियां श्रीलंका බුද්ධයන්ස කඩාවැටමක් තිබ්බා කියලා මට එකපාරට එහෙම කියන්න බෑ. එතෙන්ට ඉස්සෙල්ලාම ආපු සාක්ෂිගරු ආරක්ෂක ලේකම්. එතකොට එතුමා කිව්වා ඉමීඩියට් රේට් එක 99%ක් ඉවරයි කියලා. මේකේ විශාල ජයග්‍රහණයක් අපි ලබා ගත්ත කින් තනක අපි මේ පසුබිමකට අපි ආවා. කොහොම නමුත් කියන්නට බෑ 100%ක් 99%ක් ඉවරයි කියලා. පැහැදිලිවම මේක තවදුරටත් ගමන් කරන තත්ත්වයක් තියෙනවා. කාල වේලාවක් නැහැ මේ සඳහා. ඕන අවස්ථාවකදී ලෝන් වුල්ෆ් ඇටැක් එකක් වගේ දෙයක් සිදු වෙනට පුළුවන්. එම නිසා තාමත් කෙනෙක්ට අවශ්‍ය නම් යමක් සිදු කිරීමේ හැකියාවක් තිබෙන්නට පුළුවන්. ඒක වෙඩි බෙහෙත් වලින් පමණක් නෙමෙයි වාහනයකින් වෙන්නට පුළුවන් පීයකින් වෙන්න පුළුවන් යම වෙනත් ගින්දරකින් වෙන්න පුළුවන් වතුරෙන් වෙන්න පුළුවන් ඕනම දෙකකින් ඒ වගේ තත්ත්වයක් ඕනම රටක ඕනම වෙලාවක වෙන්න පුළුවන් අනුතුරු කර්මාන්තා වංජි කටයුතු අමාත්‍යංශ ලේකම් DNR අශෝක මහතාද අද කමිටුව හමුවේ පෙනී සිටියා එතුමාගේ කාලයේ තුලදර වැල්ලම් පිටිය පිටතරද ඒ නිකුත් කරේ නැත්නම් කොප ඔය කොලැසස් කියන කම්පැනිය යකඩ සහ සුම්බුම් තමන්ගේ අමුද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන කර්මාන්ත අතර ප්‍රධාන කර්මාන්ත කරුවේ. එතකොට මේ පතරොම් අර ලොකු පතරොම් කාලතුවක්කු පතරොම් ගල් රෝලකින් තලලා තමයි දීලා තියෙන්නේ. 2017 තමයි ඉස්සෙල්ලාම දීලා තියෙන්නේ. සමහර අය ලිපි මගින් ඔබතුමාට ලැබුණාද? මං ඉදන්නේ ඒකළු එක එක ලිපි දීලා තියෙනවා. එහෙම අවස්ථාවක ජනාධිපති කාර්යාලයෙන් පවා එක ලිපියක් ඇවිල්ලා තියෙනවා මෙට්‍රික් ටොන් 500ක් දෙන්න කියලා. මේ සතුස රථ වාහන පාවිච්චි කරලා තියෙනවා කියලා මේ ත්‍රස්තවාදී ක්‍රියා එදාට සහ පෙර ගමන් වලට. මම පරිශනයක් කළා මම අපේ අතිරේකල එකම රදලා ඒක සම්පූර්ණ බොරුවක් ඉබ්‍රාහිම් කියලා පුද්ගලෙක් හිටියා නේ මේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් කිසිසේත්ම මේ ආයතන තුලින් ඒවට උදව් කිරීමේ වැඩ පිළිවෙල මොකුත් තුනේ නැහැ කිසිදේත් උදව් වුණේ නැහැ සර් දන්නවනම් දෙන්නෙත් නැහැ ඔය බක් දන්නවනම් කු සමාජයේ ආන්දෝලනයක් තියෙනවනේ මේ කර්මාන්ත ශාලාවේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා බෝම්බ නිෂ්පාදනය කරාද කියන ප්‍රශ්නේ අපි එහෙම චෙක් කරන්නේ නැහැ දුන්නෙන් පස්සේ මොනවද පාවිච්චි කරන්නේ කියලා. එහෙම කිසිම දෙයක් නැහැ මම දන්නේ නැහැ කර්මාන්ත ශාලාවේ වෙන මොනවද හදුවද කියන එක. මේ වෙනකල් අපිට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනෙල නැහැ මේ අපි ලබා දුන්න දෛව උපයෝග කරගෙන මේ බෝම්බ හදුවා කියලා. ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමයි කියන්න ඕනේ. නමුත් මං හිතන්නේ නැහැ මේවට පිත්තල යොදා ගත්තා කියලා. කෙසේ වෙතත් අද කමිටු හමුවේ සාක්ෂි දීමට පැමිණි අමාත්‍ය රිෂඩ් බදුද්දීන් මහතාට ආපසු හැරියාමට සිදු වුණා. This issue here we need to have more time to question you. කමිටු සමාජිකයන් කීප දිනකෝ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පිට වේ යාම සහ අද දිනේ කාලයේ ඊට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කමිටු ඔහුට දැනුම් දුන්නේ ලබන 28 වෙනිදා සාක්ෂි ලබා දීමට යලි පැමිණෙන ලෙසටයි. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වන විට විවිධ නම් ප්‍රකාශයට පත්වනවා. මේ සම්බන්ධයෙන් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සමග පැවැත්වූ විශේෂ සමුක සාකච්ඡාවකදී අපේ විමසා සිටියා.
මැතිවරණ කාලයක් එන්නේ. ආපහු මේ පළාත් සභාවට තරඟ කරනවද නැත්නම් පාර්ලිමේන්තු යන්න පොඩි කැමැත්තක් තියෙනවද? මම තීරණය කරලා තියන්නේ අතරම කලිනියෙම එන ඕනම මැතිවරණයකට මම තරඟ වදින්න ලෑස්ති පිට ඉන්නේ. මුලින් ජනාධිපතිවරණය ආවත් ඔබතුමා තරඟ කරන්න සූදානම්ද? දැන් ඉතින් ජනාධිපති අපේක්ෂකුරු මහා බර ගානක් ඉන්නවනේ. ඉතින් ඕකට මාවත් දාගත්තාන් පස්සේ මමත් තව එක්කෙනෙක් වෙනවා. කොහොමත් තරඟ කරන්න පුළුවන් දෙන්නටයි. මේ ආසියාකරයේ තියෙන දේශපාලනය අනුව එන්නේ. ඒ දෙන්නකින් එක්කෙනෙක් ඔබතුමා වෙන්න බැරිද? නෑ එහෙම අවස්ථාවක් වෙන්නේ නෑ මම හිතන්නේ. ඒක මගේ කාලේ නෙමෙයි මේක. නමුත් ඉතාමත් පැහැදිලිව අපි අපේ කණ්ඩායමෙන් අපේක්ෂකෙක් දැනට තෝරගනි. තෝරගත්තු අපේක්ෂකය කවුද? මොකද බොහෝ සෙයින් නම් කතා බහට ලක් වෙනවා ඔබතුමාගේ පියාගේ නම. චමල් රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඔබතුමා කියන අපේක්ෂකය කවුද? ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ මේක මේ මම පෞද්ගලිකව කියන දෙයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි අපේ ජනාධිපති අපේක්ෂකයන්ට අපි ඉදිරිපත් කරන්නේ. සියලු බලවේගවල සහය තුමට ලැබෙයි කියලා ඔබතුමා හිතනවද? අනිවාර්යෙන්. මේ දෙවන පෙළ නායකත්වය අතර ඔබතුමා ඉන්නව අපේ කාලේ දැන් නෙමෙයි. ඉතින් මේ ගමනේ යනකොට සුදුසාට සුදුසු තැන ලැබෙයි කියලා මම තරයේ විශ්වාස කරනවා. අපිත් ඉතින් මේ දේශපාලන ගමනේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙ ඉන්නවා. ඔබතුමා එතකොට නිදහස් පක්ෂයේ නෙමෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එහෙම වුණොතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙලා යාවේ. ඔබතුමාගේ තාත්තගේ, ඔබතුමාගේ සීයගේ පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇත්තටම සැබෑ අයිතිකරුවෝ අපි. හැබැයි පක්ෂය සීමා වෙන්නේ නමටවත් බෝඩ් ලෑල්ලකටවත් කාර්යාලයකටවත් ගොඩනැගිල්ලකටවත් විතරක් නෙමෙයි. පක්ෂයේ රැකපු නායකයන් ගොඩනගපු ප්‍රතිපත්ති ආරක්ෂා වෙන තැන ඒ පක්ෂයේ හැමදාම තියෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න බැරි බව 2015 ජනවාරි මාසයේ 10 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයෝ පැහැදිලිව කිව්වා. පහුගිය දවස්වල ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිද්ධ වුණා. ඒකෙන් මේ ජාතීන් අතර සමගිය ටිකක් දුරස් වුණා. මේ සමගිය ඇති කරන්න මොන වගේ වැඩපිළිවෙලක් සුදුසුයි කියලාද ඔබතුමා යෝජනා කරන්නේ? මම හිතන්නේ මේ සහජීවනයේ මේ සහෝදරත්වය ගොඩනගන්න වැඩිහිටියෙක් වුණාන් පස්සේ බෑ. ඒක කුඩා දරුවන් ඉඳන් ආරම්භ කරන්න. පාසලේ දැන් අද අපිට තියෙන සිංහල ඉස්කෝලේ, දෙමළ පාසල, මුස්ලිම් පාසල, කතෝලික පාසල ඔහොම කියලා වෙල්ල සාජීනියක් හදන්න බෑ. හුංගම කලමැටිය දීවර වරායේ ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් එහි තිබූ දීවර යාත්‍රා 21ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මෙම බෝට්ටු නැංගුරම්ලා තිබූ වරාය ලබන මාස විවෘත කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. හුංගම කලමැටිය ගුරුපුකුණ දීවර වරායේ ඊයේ රාත්‍රී 11:45ට පමණ මෙම ගින්න හටගෙන තිබෙනවා. දීවර වරාය තුල හටගත් ගින්න පසුව ව්‍යාප්තව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. දීවරින් කිහිප දෙනෙකු එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ කළද එය සාර්ථක වී නැහැ. අනතුරුව තංගල්ල නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් එම ස්ථානයට ගෙන්වා දැඩි පරිශ්‍රමයකින් පසු ගින්න මැඩ පවත්වා තිබෙනවා. නමුත් ඒ වන විටත් දීවර යාත්‍රා බොහෝමයක් ගින්නෙන් අළු වී අවසන්. මේ අලුත්ම බෝට්ටුව දාපු අම්මා මේ ලෙඩෙක් ඉන්න දරුවෙක්ගේ අම්මා කෙනෙක් මේ අසරණ පවුල්. මේ අසරණ කරත් අපි. තාම ටිකක් අපි මාත් බයිද තමයි සිද්ධ වුණේ. 12යි දෙකට වට මේ කොල් එකා වැල්ලෙන් මේ බෝට්ටු මේ වාඩි ගිනි ගන්නවා කියලා. ඒ කියලා බැලට එනකොටත් බෝට්ටු වල ගිනි අරන් ඉවරයි. කිට්ටු වෙන බෑ. ඒ ගුණගත්ත එක සම්පූර්ණ ඒ පත්‍රවල කිට්ටු වෙන බෑ. බෝට්ටු වල රාම්තිල් පෙට්‍රල් අරමේ තියෙනවනේ. ඒවත් එක ගිනි අරගෙන ගිය යන. පස්සේ තිබිච්ච බෝට්ටු හැට මැර කර කර ඇද බෝට්ටු පෙළිය දෙකක් අතර කඩාගත්තම. ඒ කඩාගත්ත ගෙන් තමයි ওই ප්‍රමාණයෙන් බේරගත්තේ. දීවර වරායේ නවතා තිබූ යාත්‍රා 21ක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. බෝට්ටු එන්ජින් 16ක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් බෝට්ටු 8කට අර්ධහානි සිදු ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ බෝට්ටු දෙකක් තියෙනවා. කුමාරුවෙන් සමිති වෙලින් අය අරන් එකක් ගත්ත දවස් 5යි වෙන්නේ මුදිර දැම්මේ. දැන් අන්තිමට පාරට ඇදලා දැම්ම වගේ වැඩක් තමයි මේ කරේ. මාළුවාඩියට තමයි ගිනි තියලා තියෙන්නේ. කවුද කියන්නේ දන්නේ නැහැ පුජ්ජලයා. නමුත් මේ ඔක්කොම සම්පූර්ණ මුළුමනින්ම ගිනි අරගෙන ඉවරයි. මේ එකක වටිනාකම ලක්ෂ 18ක් 20ක් අතර වෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර දීවර අමාත්‍යාංශයේ කණ්ඩායමක්ද මේ පිළිබඳව සොයා බැලීමට කලමැටිය දීවර වරායට පැමිණ තිබෙනවා. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඒ දැල්ලාම් පරණත් ලබා ගන්න දැන් මුදලක් ලබාගෙන කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ඇරෙන්න සහන ලබා දීම වැඩ පිළිකුත් මම ක්‍රියාත්මක කරන්න උපදෙස් ලබා දුන්නා. මේ කලමැටි දීවර වරාය අපි ලබන මාසෙ විවෘත කරන්න තියෙන තොටුපළ ඇතුළේ තමයි මේක සිද්ධ වුණේ.
දහනම වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශ පිළිබඳ අදත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. ආණ්ඩු පක්ෂය සඳහන් කළේ දහනම වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම නොව අඩුපාඩු පිළිබඳ සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා ගැනීම සිදු කළ යුතු බවයි. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොරොන්දුවක් ලබා දුන් නිසා තමන් දහනම වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූ බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා. අදින ජනප්‍රතිමනේ දහනමිනි සංශෝධනෙන් යම් අවුලක් නිර්මාණය කර බව ඇත්ත. හැබැයි ප්‍රධානම අවුල නිර්මාණය වෙන්නේ ජනවාරි 9 වෙනිදා විවස්ථා විරෝධීව පාර්ලිමේන්තුවේ 47 දෙනෙක්ගේ පමණක් සහාය තිබිච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කිරීම මේක හරහා පූර්ණ ඒකාධිපතියෙකුගේ බලතල අපි නැති කෙරුවා. අපිට අවශ්‍ය රාජ්‍යමනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තටු කපන්න නෙවෙයි. අපි ඔය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන කාලේ දාසේ ජයසේකර මහත්තයා හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උඩ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඒ කාලේ හිටන් හුටන් කියාපු දාසේ ජයසේකර මහත්තයා අද ඒ පාණෙන් එළිය බලාගෙන තව මාස කිහිපයක් හරි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉස්සරහට යන්න ගෙනියන ව්‍යාපාරය ගැන ඉතින් අපි කලබල වෙන්නේ නැහැ. යහපාලනයත් එක්ක දීග කාපු ශ්‍රී ලංකා අදහස් පක්ෂයත් එක්ක මේ අපිත් අත විශ්වා. අපිට පොරොන්දුවක් දුන්නා මේ රටේ ජනාධිපති ඊළඟ සතියේ 20 සංශෝධනය කරමින් ඉස්සරහට ගේනවා කියලා. අද වෙනකල්ලේ 20 ගෙනාවේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා කිව්වා. එතුමා තමයි එකම ජනාධිපති ජනාධිපති ධූරේ ඉඳන් බලතල අයින් කරපු ජනාධිපතිවරයා කියන්නේ ආපහු අපි අර මරණකම් ජනාධිපති කරන යෝජනාවද ගේන්න කියන්නේ ජාත්‍යන්තර සම්බදතා පවත්වා ගැනීම පිළිබඳව තමාට මනා දැනුමක් ඇති බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සඳහන් කරනවා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දැනට යුද හමුදා සේවයේ නියුතු ඉෂානි අනුෂ්කා ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වෙමින් මම ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරනකොට එක වෙනසක් සිද්ධ වෙනවා මගේ ගනුදෙනුව තුලින් මරදන් කඩවල බණ්ඩයියට මූතූර්වල මොහිදින් බෙක්ට යාපනයේ පොන්නම්බලම්ට තමන්ගේ මුදල් පසුම්බියට ධනාත්මක එකතු වීමක් වෙන ආකාරයටයි මම ගනුදෙනු කරන්නේ අගමැතිගේ ජනාධිපතිගේ මැති ඇමතිවරුන්ගේ පාලකයන්ගේ සාක්කුවට මුදල් එකතු වෙන ආකාරයට නම් මම ගනුදෙනු කරන්නේ නැත ඒ නිසා ජාත්‍යන්තර ගනුදෙනු පිළිබඳව මට කාගෙන්වත් ටියුෂන් පන්ති අවශ්‍ය නැහැ මම හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා රටේ ආත්මගරුත්වය රැකගෙන රටේ ජනතාව වෙනුවෙන් ඕනම ජාත්‍යන්තර ආයතනයක් සමග ඕනම රටක් සමග ගනුදෙනු කිරීමේ කෂේරුකාව මට හොඳින් තිබෙනවා නව සංධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අද 6 වෙනි වරටත් පැවැත්වුණා. සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දැස්රි ජයසේකර මහතා සඳහන් කළේ නිර්මාණය වීමට නියමිත සංධානයේ ව්‍යුහය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ බවයි. නව පුළුල් සංධානයක් ගොඩනැගීම මුල් කරගෙනමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මෙම සාකච්ඡා ආරම්භ කෙරුණේ පසුගිය 17 වෙනිදායි. ඔවුන් මේ වන විට අවසන් පහකදී නව සංධානයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙනවා. 6 වෙනි වටේ සාකච්ඡාව සඳහා මීට පෙර දින නියම වී තිබුණේ පසුගිය 17 වෙනිදායි. එදිනට නියමිතව තිබූ මේ සාකච්ඡාව අදට කල් දෙමු අතර විපක්ෂ නායක කාර්යාලයේදී පක්ෂ දෙකේ සමාජිකයන් මෙලෙස අදහමු වුණේ 6 වෙනි වරටයි. සාකච්ඡා සාර්ථකයි අපි මේ හදන පොදු සංධානයේ ව්‍යුහය ඒ වගේම එහි තිබෙනා වූ ක්‍රියාමාර්ග පිළිබඳව ඒ වගේම සංයුතිය පිළිබඳව අපි සකස් කරපු ලියවිල්ලකුත් අද පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඉදිරිපත් කරා ඒ වගේම එතුමන්ලා විසින් අපිටත් ඔවුන්ගේ යෝජනාවලියක් අපිට ඉදිරිපත් කළා එයානවත් බලාපොරොත්තු වෙනවා පක්ෂයේ අභ්‍යන්තරයේ අද අපි මධ්‍යම කාර්ය සභාවක් තිබෙනවා ඒ නිසා එහිත් සාකච්ඡා කරලා ඉතාම ඉක්මනින් අපේ අදහස් ටිකත් එතුමන්ලගේ අදහස් ටිකත් සම්පීඩනය කරලා පස්සේ දැන් පස්සේ අපි අනිවාර්යෙන් නැවත හමු වෙලා අවසන් සාකච්ඡාවට කිපේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා අපිට තියෙන්නේ මෙන්න මේ view hand එක සාකච්ඡා කරලා අවසන් එකඟතාවයක් view hand පිළිබඳ එකඟතාවයකට එන එකත් ඊට පෙර අපේ සහෝදර එකබද විපක්ෂයේ දේශපාලන පක්ෂත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරන එකත් අපේ අරමුණ UNP විරෝධී පාල් පෙරමුණ නිර්මාණය කර ගැනීම නම් බොහෝ අයට සිද්ධ වෙයිවි යම් යම් පියවරයන් පසුපසට තියන්න දැන් මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යන වෙලාවනේ ඒකේ තියෙනවා බැක්ෆුට් පසුපාදයේ ක්‍රීඩා කිරීම ඉතින් පසුපාදයේ ක්‍රීඩා කරන්න වෙන සමාන අවස්ථාවල් තියෙනවා විකට් එක බේර ගන්න නම් ඉතින් අපි බලමු පාසල් දරුවන්ට අවම සනීපාරක්ෂක පහසුකම් පවා නොමැතිව තිබියදී
අධ්‍යාපන අමාත්‍යවරයා තම ප්‍රතිරූපයේ නංවා ගැනීමේ වැඩපිළිවෙලක නිරතව සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී. පෙළපොත් දෙනකොට පෙළපොතට නමක් දාලා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න උත්සාහ කරනකොට ඊයේ මම දැක්ක ලැප්ටොප් 1000ක් දෙනවා කියලා. ටොප්ලට් ටිකක් දෙන්න නම් මංගල සමරවීර සූදානම් වෙලා තියෙනවා. ඒකට අපි කිසිසේත් විරුද්ධ වෙන්නේ නැහැ. මේක 2017 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරපු දෙයක්. 2016 නෑ ටැබ් එක, 2017 නෑ ටැබ් එක, 2018 නෑ ටැබ් එක, 2019 ටැබ් එක මතක් වෙනවා ජනාධිපති මැතිවරණ එනකොට. මේ බිලංගසිංහ මහත්මයා කියනවා මම කිව්වා විශේෂ බාර ඇමතිවරයාට මේ ගැන හිතන්න මොකද කොළ හතරක් පොතට අලුතෙන් එකතු වෙන්නෝ අමතිවරයා කියනවා මගේ ප්‍රතිරූපය ගොඩනගන්න මේක කරා නිකම් පින්තූරකුත් නෙවෙයි වර්ණ පින්තූරය කොල් රතු කරපු කම්බුලට මේකප් දාපු කොණ්ඩේ පැත්තට පීරලා ලස්සනට ඉන්නේ පේ අධ්‍යාපන අමතිවරයා අම පාසලක මිල්ලලා තියෙන වැසිකිලි පහසු පාසල තුල වැසිකිලිය ලබා දෙන්න බැරි වෙච්ච ආණ්ඩුව අධ්‍යාපන අමතිවරයාගේ ප්‍රතිරූපය ගොඩනගන්න කෝටි 16ක් වේදම් මේ කෝටි 16ෙන් මේ වැසිකිලි ටික හදන්න තිබුණේ නැද්ද මෙතර පාසල් පෙළපොත් මුද්‍රණයේදී සිය ප්‍රතිරූපය වැඩි කර ගැනීම සඳහා වර්ණ ඡායා රූපයේදී මේ සිටිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරිය වස මහතාගෙන් මාධ්‍යවේදීන් විමසුවා. දැන් මාධ්‍ය කියන්නේ දැන් ඔබතුමාලානේ අනාවරණය කරේ. එතකොට මම අහන්නේ දැන් කොමිසම හමුවේ එසේ කිව්වේ නැහැ කියන එක වැඩ බලන ප්‍රකාශන කොමසර්තුමා දී කියලා තියෙනවා. දැන් එතුමා මේකේ කියලා දෙනවා ගරු අධ්‍යාපන ඇමතුමාගේ ඡායා රූපය සහ පණිවිඩයේ පෙළපොත්වල ඇතුළත් කිරීම සඳහා රජයට කිසිදු මුදලක් වැය නොව බව කොමිසම ඉදිරියේ මා ප්‍රකාශ කළෙමි. කවුද කියන්නේ දිවුරු ප්‍රකාශම කියනවා ඊළඟ සිංහ මහත්තයා. දැන් එතුමා එහෙම කියනවා නම් කොහොමද අපි කියන්නේ? නෑ මාව මේ වෙනකන් කැඳවලා තිබුණේ නෑ ඊයෙවලා තියෙනවා දින දෙකක් දාලා එන්නේ කියලා මං කැමැත්තෙන් යනවා. එතුමායි මිනිත් එකෙත් එතුමාගේ හැඟීමයි කියලාත් කියලා තියෙනවනේ මේ වර්ණ පින්තූරයක් හොදා එතුමව මාගේ හැඟීමයි. එතුමා වර්ණ පින්තූරයක් හොදා ගන්න කියලාත් තියෙනවා කළු සුදු එකේ. හැබැයි එහෙම කරලා නෑ අපේ ඊළඟ ප්‍රධානීන් මේක කියලා දෙනවා නෑ කළු සුදු එකේ කළු සුදුත් වර්ණකේ වර්ණත් දාන්න කියලා දෙකේ සත පහක්වත් වියදම් වැඩි වෙන්නේ නෑ. මෙතුමාගේ විදිහට කරා නම් වැඩි වෙනවා ඇත්තටම. ඉතින් බලන්න කොහෙද වැරද්දුනේ කියලා සාමාන්‍ය සැකයෙන් තොරව ඔප්පු කරලා පෙන්නන්න ඕන. හෘද සාක්ෂිද එකඟව කතා කරලා බලන්න. ඔබතුමා දැනගෙන ඔබතුමා කැමැත්තෙන් හිටියම නැද්ද ඔය ඡාය රූපය කොහොම දාලා ඔය විදුව ගන්න? ඉතින් කවුද අකමැති? දැන් මෙතන මටම යෝජනා කරනවා නම් ඒ වගේ මෙතන සත පහක්වත් වැඩියෙන් යන්නේ නැත්නම් පෙර පූර්වාදර්ශයන් තියෙනවා නම් ම අධ්‍යාපන අමාත්‍යවරයාගේ එක විතරක් නෙමෙයි මේ ජනාධිපතිවරයාගේත් ගහලා තියෙනවා නම් ෆොටෝ එකත් එක්ක පණිවිඩයේ අමතරව මම දැක්කා මේ කවියත් එතුමා වැඩ බලන කාල දාතර ඉතින් මේ කවියකුත් දාලා තව පිටුවක් වැඩි වෙලානේ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවගෙන ආ අයම ඒට විරුද්ධව මතපල කිරීම හාස්‍යයට කරුණක් බව එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. නැවතත් අපිට සිතා බලන්න සිදු වෙනවා ඇයි ආරක්ෂාව තහවුරු වෙලා තියෙන අවස්ථාවක හදිසි නීතිය දීර්ඝ වෙන්නේ කියලා. ඉතින් රටේ ජනතාව ආරක්ෂාව පැත්තෙන් රැවටවීම දැන්වත් ආණ්ඩුව නවත්තන්න ඕන. 2015 බලයට එන්න බොරු කිව්වා වගේම දෛනිකව පවත්වාගෙන යාම සඳහා දිගින් දිගටම බොරු ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කඳවුර අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග මේ මැතිවරණයට තරඟ කිරීම සඳහා තීන්දුව කළා තියෙනවා. ඒ වස් ඒ නිල නිවේදනය මහින්ද රාජපක්ෂ මැති අගෝස්තු මාසයේ තුලදී රට හමුවේ ප්‍රකාශ කරයි එක්සත් ජාතික පක්ෂයට. අද වෙනතුරු කවුද තමන්ගේ අපේක්ෂකයා කියන කාරණාව ප්‍රකාශ කරන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ඉරණමම අද අත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දායශ්‍රී ජයසේකර පක්ෂයේ මහලේකම්තුමා ගමන් කරන දිශානතිය බැලුවහම පැහැදිලිවම එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිශානතිය කරා නෙමෙයි ගමන් කරන්නේ. ගමන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ දිශානතිය කරයි. ඒ වගේම ජනාධිපතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18-19 සංශෝධන අවලංගු කළ යුතුයි කියලා තවත් සවිස්තරාත්මක පුවත් රසක් දකිමු මේ විරාමයෙන් අනතුරුව.
විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වන්නේ live at 10:30 සමගින්. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ. මේ අතර දුම්රිය වෘත්තීය සමිතිය පැවසුවේ හෙට මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිත එක් දින වැඩ වර්ජනය සම්බන්ධ තීරණේ මෙතෙක් කිසිදු වෙනසක් නොමැති බවයි. වැටුප් විෂමතා මෙන්ම උසස් වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගන්මින් දුම්රිය වෘත්තීය සමිතිය පසුගිය 20 වෙනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඊට මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන් වෘත්තීය සමිති සංගමයේ ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක් වුණා. කෙසේ වෙතත් පසුගිය 22 වෙනිදා බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසු එදින මධ්‍යම රාත්‍රියෙන් වැඩ වර්ජනය අවසන් කෙරුණත් නිසි විසඳුම් ලැබෙන තුරු එක් දින වර්ජනයක් සෑම සතියකම සිදු කිරීමට අපේක්ෂිත බව වර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති පැවසුවා. බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා අපි දුම්රිය ධාවණයෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව දුම්රිය එක් දින වැඩ වර්ජනය යළි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ හෙට මධ්‍යම රාත්‍රියේයි. නමුත් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අදාළව ගැසට් පත්‍රයක් අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද දහවල් පැවසුවා. මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අද නිවේදනය කළේ ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ තීරණයට අනුව විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරු දුම්රිය නියාමක දුම්රිය ස්ථානාධිපති සංඥා පරීක්ෂක හා මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහනක් අනිද්දා පැවැත්වෙන බවයි. මේ තීරණය සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් පළ කළේ මෙවන් අදහස්. තාම අපි ගැසට් පත්‍රය දැක්කේ නැහැ. අපි ගැසට් පත්‍රය අනුව නීතිමය උපදෙස් අරගෙන අපි කළ යුතු දෑ කුමක්ද කියන එක තීරණය කරගෙන තියෙන්නේ. අපිට වෙනත් ඕනතරම් විකල්ප මාර්ග තියෙනවා. දුම්රිය ධාවණය ඇන හිටවීමට තවත් අපිට ලැබිලා තියෙනවා ආරංචිය. විශ්‍රාම ගිය සේවකයන් මෙම සේවය යොදවන්න කටයුතු කරනවා කියලා අපිට මේ මහ ජනතාවට කියන්න තියෙන්නේ. ඔබගේ ගමනට කිසිම ආරක්ෂාවක් මේන් ලැබෙන්නේ නැහැ. අපි එළඹෙන 27 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට 28 වෙනි රාත්‍රා මධ්‍යම රාත්‍රිය දක්වා එක් දින වෘත්තීය මාර්ගයකට කලින් තීරණය කරගත් පරිදි අවතීර්ණ වෙනවා. ඒ පුවතත් සමගින් අදට අප live at 10:30 තුලින් සමුගන්නවා. යලි හමුවීම හෙට උදෑසන අද දවස තුලින්. ඔබට සුබ රාත්‍රියක්.